1980 සිට මේ දක්වා පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණ කිරීමේ වැඩපිළිවෙල යටතේ 2010 6 වෙනි බහුවර්ණ ප්‍රශ්නයේ පිළිතුරු විවරණය දී ඇති A B C සහ D යන සංයෝග ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට සහභාගී වීමේදී ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාව වැඩි වීමේ අනුපිළිවෙල වන්නේ එතකොට මේ දීලා තියෙන සංයෝග බෙන්සීන් සහ බෙන්සීන් වල ඒක ආදේශිත ව්‍යුත්පන්න බෙන්සීන් වලට ක්ලෝරීන් පරමාණුවක් ආදේශ වල තිබුණොත් බෙන්සීන් සක්‍රීය වෙනවද වික්‍රීය වෙනවද අපි ඉගෙනගෙන තියෙනවා ක්ලෝරීන් කියලා කියන්නේ බෙන්සීන් වික්‍රීය කරන ඕතෝ පරායුමුකාරකයක් එතකොට B සංයෝගය A සංයෝගයට සාපේක්ෂව ඒ කියන්නේ ක්ලෝරෝ බෙන්සීන් බෙන්සීන් වලට සාපේක්ෂව වික්‍රීයයි ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි වික්‍රීයයි එතකොට බෙන්සීන් වලට OH කාණ්ඩයක් ආදේශ වෙලා තිබුණොත් බෙන්සීන් අධික ලෙස සක්‍රීය වෙලා තියෙන්නේ ඕතෝ පරායුමුකාරකයි ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි ඉහළ ලෙස සක්‍රීයයි බෙන්සීන් වලට ඇල්කීල් කාණ්ඩයක් ආදේශ වෙලා තිබ්බොත් බෙන්සීන් සක්‍රීය වෙලා තියෙන්නේ ඕතෝ පරායුමුකාරකයි හැබැයි සක්‍රීය වෙන්නේ සුළු වශයෙන් ෆිනෝල් තරම් මෙතිල් බෙන්සීන් සක්‍රීය නැහැ එතකොට D සංයෝගය ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි මද වශයෙන් සක්‍රීයයි එතකොට ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි සක්‍රීය වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිල ආකර්ෂණය වෙලා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදුවීමට තියෙන නැඹුරුව වැඩි වෙනවා කියන එක. එතකොට A වලට වඩා C සහ D සංයෝග ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි. එතකොට C සහ D අතරින් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි C වල එතකොට B වලදී බෙන්සීන් වික්‍රිය වෙලා තියෙන්නේ එතකොට ඉලෙක්ට්‍රෝෆයිල් ආකර්ෂණය වෙලා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව සිදුවීමේ ශීඝ්‍රතාව A වලට වඩා අඩුයි. එතකොට අපිට කියන්න පුළුවන් මේ දීලා තියෙන සංයෝගවල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙන්නේ B A D C අනුපිළිවෙලින් කියලා. හතරවෙනි පිළිතුරට තමයි දීලා තියෙන්නේ B A D C අනුපිළිවෙලින් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙනවා කියලා. ඒ අනුව මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 4. එතකොට මේ ප්‍රශ්නේ පිළිතුරු ලියන්න බෙන්සීන් වලට යම්කිසි පරමාණුවක් හරි කාණ්ඩයක් හරි ආදේශ වුණාම ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි සක්‍රීය වීමක්ද සිද්ධ වෙන්නේ වික්‍රීය වීමක්ද සිද්ධ වෙන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේමයි බෙන්සීන් වලට ආදේශ වෙන ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි බෙන්සීන් සක්‍රීය කරන කාණ්ඩවල සක්‍රීය වීමේ සාපේක්ෂ විශාලත්වය ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒ කරුණු ගැන අවබෝධයක් තිබුණොත් තමයි අපිට මේ වගේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලබා ගන්න බැරි වුණා නම් එහෙම නැත්නම් නිවැරදි පිළිතුරු ලබා ගත්තේ හරියට කල්පනා කරලා නෙවෙයි නම් බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි සක්‍රීය වීම සහ බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆයිල කෙරෙහි වික්‍රීය වීම කියන සිද්ධාන්ත නැවත සටහන් පොත් බලලා හොඳින් අධ්‍යයනය කරලා ඒ කරුණු අවබෝධ කරගෙන ඉන්න වෙනත් ප්‍රශ්නයක පිළිතුරු විවරණය බලන්න කලින්. එතකොට මේ ප්‍රශ්නය ගැන හරි වෙනත් රසායන විද්‍යාව විෂය කරුණක් ගැන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව කමෙන්ට් එකක් විදිහට යොදන්න. එතකොට මට පුළුවන් දුල පුතාලාට ඒ ගැටලුව විසඳ ගන්න උදව් කරන්න. එහෙමනම් අපි මේ විදිහටම තවත් පසුගිය විභාග ප්‍රශ්නයක පිළිතුරු විවරණයකින් මුණගැසෙමු.